Human immunoglobulin කියන්නේ මිනිස් රුධිරයේ යොදාගෙන නිෂ්පාදනය කරන බෙහෙතක්. මේ බෙහෙත වැඩිපුරම දෙන්නේ ස්නායු ආබාධ ඇති රෝගීන්ට. ප්‍රශ්නේ මතුවුනේ එන්නත් ලෙස ගෙන්වපු Human immunoglobulin තොගයක. මේ ඖෂධය භාවිත කළ රෝහල් කිහිපයක රෝගීන් අසාත්මිකතාවලට ගොදුරු වුණා. පසුව කළ පරීක්ෂණයේදී අනාවරණය වුණේ මේ ඖෂධය නියමිත ප්‍රමිතියට නොමැති බවයි. හදිසි දරුණු භයානක නාය ස්නායු රෝග වලට තමයි මේ ඖෂධය පාවිච්චි කරන්නේ. මේ ඖෂධය අපිට හරියාකාරව දී ගන්න බැරි වුණොත් ඒ භයානක රෝග වලින් අතිවිශාල බරපතළ අතුරු ආබාධ රෝගය ආබාධ රෝගය හින්දා ඇති වෙන්න පුළුවන්. මේ ඖෂධය නැති අවස්ථාවලදී ඒ දරුණු රෝග වලින් මරණය පවා අත් වෙන්න පුළුවන්. මේක කොහොමද හැදුවේ කියන එක ගැන මුළු ප්‍රොසෙස් එකම බලලා පාවිච්චි කරන ඖෂධය. අපේ රටේ ඖෂධ හා වෛද්‍ය උපකරණ නියාමන බලයේ තියෙන එකම ආයතනය ඖෂධ නියාමන අධිකාරිය. මේ ප්‍රශ්නය ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රතිචාරය වූයේ මෙම ඖෂධයට ලියාපදිංචිය හෝ ලියාපදිංචිය අතහැරීමේ අවසර පත්‍රයක් නිකුත් කර නොමැති බවයි. නමුත් තවත් පිරිසක් කියා සිටියේ ලියාපදිංචිය අතහැරීමේ අවසර පත්‍රයක් මෙසදහා ලබාගෙන ඇති බවයි. ලියාපදිංචිය අතහැරීමේ අවසර පත්‍රය කියන්නේ ඖෂධ නියාමන අධිකාරී පනතෙන් හදිසි අවස්ථාවකදී ලියාපදිංචි නොකර නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යංශයේ ලිඛිත ඉල්ලීම මත ඖෂධ ගෙන්වීමට අවසර දෙන ක්‍රමවේදයක්. නමුත් ලියාපදිංචිය අතහැරීමේ අවසර පත්‍රයේ යැයි ප්‍රශ්නගත ඖෂධයට අදාළව ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යාජයක් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කළා. නමුත් ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ එකිනෙකට වෙනස් නිල මුද්‍රා කිහිපයක් යොදාගෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කර ඇතැයි කියන ලිපි කිහිපයක් මීට පෙර අනාවරණය වුණා. එම ලිපිවල ලියාපදිංචිය අතහැර ඖෂධ ගෙන්වීමට සහ වෙනත් කටයුතු කිහිපයකට අදාළව කරුණු ඇතුළත්. මේ ලිපි ගැන ඖෂධ නියාමන අධිකාරිය දැන් මොනවද කියන්නේ? දැන් ඒ නාලිකාවේ පෙන්නපු දෙකක් සීල් දෙකක් මේ දෙක. ඉතින් මේක බොරුවක් නෙමෙයි මේක ඒක ඇත්ත. මේ තමයි අදාළ සමාගම ව්‍යාජ ලෙස පාවිච්චි කරපු සීල් එක. මෙන්න මේ සීල් එක පින්තූරෙකුත් ඒත් එක්කම පෙන්නවා. එතකොට මේක ව්‍යාජ සීල් එක මගේ අස්සන සහිතව තව ලිපියක් පෙන්නවා. ඒක ව්‍යාජ ලිපියක් නෙමෙයි. හැබැයි ඒකේ පෙන්නවා ඒ අස්සනට සාපේක්ෂව සීල් එකක් නැහැ කියලා. ඒකේ සීල් එක තියෙනවා. සිරසෙන් පෙන්නුවේ නිවැරදි කිරීමක් කරන්න කියලා ලිමක් කරනවා. මෙම ප්‍රකාශය පිළිබඳව අප අද පස්වරුවේ යලි ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් විමසුවා. ඔහු එහිදී පැවසුවේ මෙම ලිපිවල මුද්‍රා තමන්ගේ යයි තහවුරු කළ නොහැකි නමුත් තමන් නිල මුද්‍රා දෙකක් භාවිත කරන බවයි. ව්‍යාජ ලිපියක් සකස් කර රජයේ ඖෂධ සැපයුම් ක්‍රියාවලියට ඇතුළත් වුණේ කොහොමද? අපි කලින් සඳහන් කළ ආකාරයට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචිය අතහැරීමේ අවසර පත්‍රයක් නිකුත් කිරීමට නම් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ අමාත්‍යවරයා ලිඛිතව ඉල්ලීමක් කළ යුතුයි. මේ ලියවිල්ල කුමක්ද? මේ ලිපියේ සඳහන් වන ආකාරයට මේ නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ලිපියෙන් අදාළ ඖෂධය සපයන බව කියන සමාගම් පිළිබඳව නිර්දේශයක් ලබා දී තිබෙනවා. එහෙමනම් මේ නිර්දේශයත් බොරුවක්ද? තවත් බරපතල අනාවරණයක්. මේ ඖෂධය නිපද වූ සමාගමත් දැන් සොයා ගැනීමට නොහැකි. ඉන්දිය සමාගමක් ප්‍රශ්නගත Human immunoglobulin ඖෂධ තොගේ නිෂ්පාදකයා ලෙස සඳහන්ව තිබුණත් තමන් එම ඖෂධය නිෂ්පාදනය නොකරන බව අදාළ ඉන්දිය සමාගම දැනුම් දී ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ මේ ගැන තවත් අනාවරණයක් කළා. මේ අපි කතා කරන IV immunoglobulin ගේන ටෙන්ඩර් එකට තාක්ෂණික ඇගවීම් කමිටුවක් පත් කළා නැහැ. ඒතකොට එතනින්ම තමයි මම හිතන්නේ මේ වංචාව පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ එතනින් යනවා ටෙන්ඩර් බෝඩ් එකට. ඒ ටෙන්ඩර් එක වෝඩ් කරනකොට ප්‍රධානය කරනකොට ඒකේ කොපීස් ඒකේ ඔක්කොම යනවා සියලු ආයතන වලට. ඒතකොට දැන් NMRA එකෙන් කියනවා මේක අපි දුන්නේ නැහැ. මේක ෆෝජ් ડોකියුමන්ට් එකක්. මේක වෙන්න පුළුවන් දෙයක්ද කියන එක මට තාමත් සැකසයිද. මේක ක්‍රොස් චෙක් කරන්න පුළුවන් තැන් අතිබහත් ප්‍රමාණයක් තිබේ. හැම එකක්ම ඒවා කරා කියන්නේ මේකේ සම්පූර්ණ මුල් තවත්තාවය ඉඳලම වංචනික ක්‍රියාවලියක්මයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට කවුද මේ ඖෂධය සැපුවේ? ප්‍රශ්නගත ඖෂධයේ මෙරට සැපයුම්කරු ලෙස සඳහන් වන්නේ අයිසොලිස් බයෝටෙක් පාමා ඒජී නැමැති සමාගමක්. ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන්නේ මේ සමාගම ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවයි. තමන් ඊට කිසිදු ලියාපදිංචියක් ලබා දී නොමැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. අයිසොලිස් බයෝටෙක් පාමා ඒජී නැමැති සමාගමේ වෙබ් අඩවිය සඳහන් කොළඹ 6 සහ සීදුව ප්‍රදේශයේ ලිපින දෙකක් අපි අද පරීක්ෂා කළා.
කොළඹ හයලිපිනේ අයිසොලේස් බයෝටෙක් පාමා එජී සමාගමක් සොයා ගැනීමට නොහැකි වුණු අතර සීදුව ප්‍රදේශයේ ලිපිනයේ සමාගමේ නාමපුවරුව ඉවත් කළ ගොඩනැගිල්ලක් දක්නට ලැබුණා. නමුත් එය වසදමා තිබුණු අතර ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ දින දෙකකට පෙර එම නාමපුවරුව ඉවත් කළ බවයි. මෙම ආයතනයේ හිමිකරු බව කියන ජානක ප්‍රනන්දු නැමැත්තාට සහ ඔහුගේ සමාගමේ දුරකථන අංකවලට අවස්ථා කිහිපයකදීම ඇමතුම් ලබා දුන්නත් එම අංක ක්‍රියා විරහිත කර තිබුණා. මෙතර තවත් බරපතළ සිදුවීමක් වන්නේ මීට පෙර 2021 වසරේදීත් මේ සමාගම රජයට ඖෂධ තොගයක් සපයා තිබීමයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මේ ලිපිය ඊට සාක්ෂි දරනවා. මේ සමස්ත සිදුවීම ගැන ඖෂධ නියාමන අධිකාරිය අද මොනවද කිව්වේ? ඊයේ හවස දැනගන්න ලැබුණා. මාතර රෝහලෙන් තමයි අපිට දැනගන්න ලැබුණේ. වැරදියට පාවිච්චි කරපු ඉන්දියානු සමාගමේ නම පාවිච්චි කරලා ප්‍රශ්නගත සැපයුම්කරු විසින්ම වෛද්‍ය සැපයුම් අංශයට තවත් පිළිකා ඖෂධයක් සපයලා තියෙනවා කියලා. රිටුක්සිබැබ් කියන පිළිකා ඖෂධය ඒ විදියටම කූටලේඛනයක් පාවිච්චි කරලා සීල් එකත් ඒකමයි. අපිට දැනගන්න ලැබිලා තියෙන ආකාරයට තවත් එවැනිම ඖෂධයකට ඇනවුම ගිහිලා තියෙනවා කියලා. නමුත් ඒක සැපයුම් වෙලා නැහැ. මේකත් අපි ඊයේ දැනගත්තු ගමන්ම භාවිතයෙන් ඉවත් කරා. එහෙත් සෞඛ්‍ය වෘත්ති සමිති පවසන්නේ මෙවැන්නක්. එතකොට රටේ ඖෂධ නියාමනය මොකටද තියෙන්නේ? මාතෘකාව කරලියට එනකොට කියනවා මේ දීලා තියෙන ලියුම හොර ලියුම. හොර ලියුම් ව්‍යාජ ડોකියුමන්ට්ස් වලින් තමයි අපේ රටට බෙහෙත් දැන් ඉන්නේ. විවිධ ආකාරයෙන් සීල් ගහලා ලියුම් තියෙනවා, සීල් නැතුව ලියුම් තියෙනවා. මේක මේ එක එක විදි වලින් කරන්නේ මොන හරි හොරකමක් හරි මොකක් හරි වංචාවක් වුණාම අපෝක අපේ නෙමෙයි ඔක හොර ලියුමක් කියන්නද? මේක රුධිර ප්ලාස්මාවෙන් මිනිස්සුන්ගේ රුධිර ප්ලාස්මාවෙන් තමයි මේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ. ඒ දායකයව ස්ක්‍රීන් ටෙස්ට් කරනවා. ඒ දායකයාගේ ප්ලාස්මාව යම් යම් අවස්ථා වල ටෙස්ට් කරනවා. මොකද මේවා හරහා සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් HIV AIDS, Hepatitis B. සුපරීක්ෂාකාරීව ලියාපදිංචිය දෙන්න ඕනේ ඖෂධයක් තමයි ලියාපදිංචිය බැහැර කරලා තත්ත්ව පාලනයෙන් තොරව මේ ආකාරයේ රට තුලට ඇවිල්ලා දැන් කියනවා එහෙම කම්පැනියක් ඇත්තෙත් නැහැ. අපි බැලුවා ඒගොල්ලන්ට අපි දීලත් නැහැ මේ ලියුම ව්‍යාජ එකක් එහෙම කියලා නියාමකයට, ජාතික ඖෂධ නියාමන අධිකාරියට බේරෙන්න බෑ. එතකොට මේ වගේ ආපු බෙහෙත් රට තුල තව කොච්චරද අපිට ආරංචි තවත් මේ වගේ බෙහෙත් ඇවිල්ලා තියෙනවා කියලා.